මම හිතන්නේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නය පිළිබඳව මේ වන විට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම කතාබහට ලක් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ඇත්තටම අපේ අපි ජීවත් වෙච්ච කාලයේත් ඒ වගේම අපිට පෙර පරම්පරාවලත් සියලු දෙනා දැක්ක දුර්භාග්‍ය සම්පන්නම ආර්ථික අහිමිය තියෙන කාලය මේක බවට පැහැදිලි ඒ පිළිබඳ කිසිම විවාදයක් නැහැ. ඒ තත්ත්වය තුළ අපි ඊයේ රාත්‍රියේ බලාපොරොත්තුව හිටිය ලංකාවේ ඉන්ධන මිලේ විශාල පහළ බැස්මක් එහෙම නැත්නම් මිල පහළ දැමීමක් සිද්ධ වෙයි කියලා. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට ඩීසල් වල ඉතාම සුළු මිල අඩු කිරීමක් පමණයි සිද්ධ කරලා තියෙන්නේ. වෙන කිසිම මිල අඩු කිරීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි මේක සිද්ධ වෙන්නේ ලෝක වෙළඳපොලේ පහුගිය දින 25ක පමණ කාලය තුල දෙවතාවක් බොරතෙල් මිල ඉතාම සීග්‍රෙන් පහළ යමින් තියෙන සන්දර්භයක් කියන එක අපි මතක් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දල වශයෙන් අපි විශ්වාස කරනවා රුපියල් 100ක 150ක පමණ විශාල ඉන්ධන සහනයක් ලබා දීමේ හැකියාව තියෙද්දි තමයි රජයේ මේ විදිහට වංචනික ප්‍රවේශයකට ගියේ. ඒකෙන් මොකද වෙන්නේ කියලා අපි කල්පනා කළොත් ඇත්තට මේ වෙනකොට දඹුල්ලේ එළවලු ඉතා විශාල වශයෙන් තියෙනවා. ඒක කොළඹ ගේන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මොකද රටේ ඩීසල් එක පැත්තකින් මිල වැඩි අනිත් පැත්තෙන් ඩීසල් අවශ්‍ය ප්‍රමාණයට නැහැ. පෙට්‍රල් සම්බන්ධෙනුත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි මේ ඩීසල් කියන සාධකය ගත්තොත් විශාල වශයෙන් ඒකේ මිල අඩු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මොකද පොදු ප්‍රවාහණයටත් බලපාන්නේ ඩීසල්, ඒ වගේම විදුලි උත්පාදනයට බලපාන්නේ ඩීසල්, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහණයට බලපාන්නේ ඩීසල්, ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩිපුර පාසල් වෑන් රථ පාවිච්චි කරන ඩීසල් මේ වගේ ගත්තම රටේ විශාල වශයෙන් මූලික ක්‍රියාවලිය පහළ දාන්න මිල සූත්‍රය පහළ දාන්න නම් අදාළ වෙන්නේ ඩීසල් මිල පහළ දැමීම. හැබැයි අභාග්‍ය සම්පන්න විදියට ඒකත් පහුගිය කාලේ සිද්ධ වුණේ නැහැ. ඒ වගේම අපි ඊයේ බලාපොරොත්තු වුණා ඒත් ඒක සිද්ධ වීමක් සිදු වුණේ නැහැ. ඉතින් ඒක ඊටාම කනගාටුවක් තත්ත්වයක්. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා මං විශේෂයෙන් නියෝජනය කරන්නේ කල්ත දිස්ත්‍රික්කය. කල්ත දිස්ත්‍රික්කයේ පානදුරේ ඉඳන් අපි ගත්තොත් අලුත්ගමට වෙනකන් ඉන්නේ දීවරයෝ. මේ දීවරයින්ගේ බහුදින යාත්‍රාවලට විශාල ඩීසල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මුහුදු යාම සඳහා ඇත්තටම මේ මත්ස්‍ය අත්වැන්නෙන් තමයි අපේ ප්‍රෝටීන් අවශ්‍යතාවය ඊටාම හොඳ විදිහට පුරවා ගැනීමේ හැකියාව තියෙන හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට ඔවුන්ටත් අද මුහුදු යාම කළ නොහැකි දෙයක් බවට පත් වෙලා තියෙනවා. එකක් තෙල් සුලබ නොමැති වීම, දෙවෙනි එක මිල අධික වීම. අනික් පැත්තට මේ අධික මිලට ඒ වගේ බෝට්ටු ගිහිල්ලා මත්ස්‍ය කර්මාන්තයේ සිද්ධ කළාවත් ඒ මසුන් මිලදී ගැනීම නොහැකි වෙලා තියෙනවා ඒ අධික පිරිවැය හේතුවෙන්. ඒ වගේම තමයි අනික් පැත්තට භූමි තෙල්. මේ වන විට භූමි තෙල් වලින් ඉහුම් පිහුම් කටයුතු කිරීම, ඒ වගේම අපේ ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවල එක් දින දීවර බෝට්ටු සඳහා පාවිච්චි කරන්නේ භූමි තෙල්. ඉතින් මෙවැනි භූමි තෙල් මිල පහළ දැමීමත් ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට ඒකත් සිද්ධ වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැනගෙන හිතාමතා වංචනිකව මේ තෙල් මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළ බව තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ. ඒ හරහා විශාල වශයෙන් ඇත්තටම රටේ මේ තියෙන ආර්ථික අහේනිය මේ ප්‍රශ්නවල ඒ විදිහටම තියෙන බව අපිට පේන්න තියෙනවා. අනික් පැත්තට අපි ගත්තොත් කොවිඩ් හිස එසවීමකුත් ඇත්තටම මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒක පිළිබඳව බොහෝ දෙනා මාධ්‍ය මගිනුත් කරුණු කියනවා. ඒකම වැක්සින් එකක් එහෙම නැත්නම් අර කොවිඩ් එන්නතක් නැවත ගහන්න කියලා ඒ එන්නත සම්බන්ධයෙන් ඒ එන්නත අත්‍යවශ්‍යයි කියලා ඇත්තටම මේ බොහොම ඒක වැදගත් කියලා සෞඛ්‍යංශ ප්‍රකාශ කරන. අතර මම හිතන්නේ ඒක මේ ඉතාම වැදගත්. හැබැයි අපි කියන්න ඕනේ ඒ එන්නත මේ වන විට ඒ එන්නත ගසන සමහරේ ලබා දෙන එන්නතේ මේ තියෙන එන්නතේ ඇත්තටම මේ ඡායාරූපයක්. මේ එන්නතේ එක්ස්පයර් ඩේට් එක එහෙම නැත්නම් කල්ලිකුත් වීමේ දිනය තියෙන්නේ 20/22 හත්වෙනි මාසේ කියලා. ඒ කියන්නේ මේ එන්නත මේ හදපු කොම්පැනියට අනුව මේ වන විට මේක කල්ලිකුත් වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ කාරණා තියෙන හින්දා අපි විශ්වාස කරනවා ඒ පිළිබඳව රජය නිවැරදි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇත්තට මේ එන්නතේ කල්ලිකුත් වීමක් සිද්ධ වෙලා තියෙනවද, ඒවා ගෙනාවේ කවද්ද, ඒ නිෂ්පාදිත දිනේ කවද්ද, කල්ලිකුත් වීමේදී ඔවුන් මුලින් සඳහන් කරලා තියෙන දිනේ මොකද්ද, ඒ වගේම මේක යම් හේකින් මේ කල්ලිකුත් වීමෙන් පසු මේක ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය මොකද්ද කියලා ස්ථිර වශයෙන්ම රජය පැහැදිලි කිරීමක් කළ යුතුයි. අපි කිසිම මොහොතක කියන්නේ එන්නත් කරණයෙන් පිටතට යන්න කියලා. හැබැයි කියන්න ඕනේ මේ එන්නත කල්ලිකුත් වීමෙන් පසු ලබා දීමේදී ඇතිවෙන අසාත්මිකතා සහ වෙනත් අතුරු ප්‍රතිඵල පිළිබඳව අපිට පූර්ව වශයෙන් අවබෝධයක් නැති නිසා ඒ ගැන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් රජය කළ යුතුයි කියන එක. ඒ වගේම අනිත් පැත්තට අපි කියන්න ඕනේ රටේ ඊටාම භයානක සෞඛ්‍ය කඩාවැටීමක් තියෙනවා. මේ ඇත්තට මේ මාධ්‍ය වාර්තා වෙනවා කන්න නැතුව දිනපතා 40,000ක්
මේ සේලයින් ගන්නවා කියලා. ඉතින් අපි දකින්නේ ඒක ඉතාම සෝචනීය තත්වයක් කියලා. අනිත් පැත්තට ලංකාවේ නිදහස් සෞඛ්‍ය තිබුණාට ලංකාවේ නිදහස් සෞඛ්‍ය ලබා ගැනීමේ ප්‍රවේශය මේ වන විට මිනිස්සුන්ට අහිමි වෙමින් තියෙනවා. එකක් තමයි ඒකට හේතුව නිදහස් සෞඛ්‍ය ලබා ගැනීම සඳහා උන්ට රෝහල් වලට රෝහල් ගත වීමට යාමට ප්‍රධාන පහසුකම් නැති වෙලා තියෙනවා රට තුළ. ඉතින් ඒක හන්ද උන්ට නිදහස් සෞඛ්‍යයේ තියෙන අයිතිවාසිකම හිමින් හිමින් අපි දැන හෝ නොදැන අහිමි වෙමින් යනවා. අනිත් පැත්තට අපි කියන්න ඕනේ රෝහල් වල අවශ්‍ය කරන ඖෂධ නැහැ, විශේෂයෙන්ම පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ නැහැ. කුඩා දරුවෝ පිළිකා වලින් මේ මොහොතවරේට මිය යමින් තියෙනවා. ඒ වගේම පියවුරු පිළිකා වලට අදාළ කරන මූලික ඖෂධ ගණනාවක් මේ වන විට ලංකාවේ නැහැ. ඒ පියවුරු පිළිකා හැදිච්ච අය ඉතාම දැඩි අසීරුතාවයකට පත් වෙලා තියෙනවා මේ කාරණාව හන්දා. ඉතින් මම හිතන්නේ ඒකත් අපේ නිදහස් සෞඛ්‍යයේ මලගම කියන එක sannivedanaya කරන කාරණයක්. ඒකත් සෞඛ්‍ය තිබුණට වැඩක් නැහැ. ඒ සෞඛ්‍යයට යොමු වීමත් ඒ සෞඛ්‍යයේ අවශ්‍ය කරන ඒ මූලික කටයුතු එහෙම නැත්නම් ඖෂධ නොමැතිවීමත් ඉතාම කනගාටුදායක තත්වයකට පත් වෙලා දෙනවා. අනිත් පැත්තට අපි කියන්න ඕනේ ත්‍රිපෝෂ කර්මාන්තශාලාව ලංකාවේ වැසී ගින් තියෙනවා. ත්‍රිපෝෂ කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණ මට්ටම, ඒ වගේම ගැබිනි මව්වරුන්ගේ පෝෂණ මට්ටම, ඒ වගේම කිරිදෙන දරුවන්ගේ පෝෂණ මට්ටමට, කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ මට්ටමට ඉතාම වැදගත් සාධකයක්. ඉතින් ත්‍රිපෝෂ කර්මාන්තශාලා වැසියාම හරහා ඇත්තටම කායික වර්ධනයත් ඒ වගේ මොලේ වර්ධන වේගයත් අඩු වෙන බව පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙන දේ කන්ද ඒකත් ඉතාම අවධානය යොමු කළ යුතු මාතෘකාවක් විදිහට අපි දකිනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ තියෙනවා මන්ද පෝෂණ තත්ත්වේ හන්දා උස අවම වීමේ ලක්ෂණයක් මේ වෙන විට හඳුනාගෙන තියෙනවා. ඒක ලෝකේ පුරා දකින්න ලැබෙනවා, ඉන්දියාවෙත් දකින්න ලැබෙනවා බහුල වශයෙන්. දැන් අපි විශ්වාස කරනවා ලංකාවෙත් මන්ද පෝෂණ අමතරව උස නොයාමේ ඒ ලක්ෂණය අපේ මේ ඉදිරි පරම්පරාවල දකින්න තියෙනවා කියලා. ඒකට ත්‍රිපෝෂ වැනි කාරණාත් බලපානවා. ඉතින් ඒක හන්දා අපි ඉතාම ගෞරවයෙන් ඉතාම වගකීමෙන් ඉල්ලා සිටිනවා මේ කාරණා පිළිබඳව සිය අවධානය යොමු කරන්න කියලා. අනික් පැත්තට අපි කියන්න ඕනේ රට ස්ථාවර කරන්න, දේශපාලනික වශයෙන් ස්ථාවර කරන්න කියලා මූල්‍ය ආයතන අපෙන් ඉල්ලා සිටිනවා, ජාත්‍යන්තර ආයතන අපෙන් ඉල්ලා සිටිනවා, රට තුල එවැනි මතයක් තියෙනවා. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් මේ මෑත කාලයේ ඔහු බලයට පත්වීමෙන් පසු අරගල කරුවන් 20කට ආසන්න ප්‍රමාණයක් මේ වුණට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් අපි දකින්නේ ඒක ඇත්තටම හිතාමතා ඔවුන්ව මර්ධනය කරන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා කියලා. අනික් පැත්තට රටේ නිවැරදි සර්වපාක්ෂික ආණ්ඩුවක් තනන්න ඕන නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කරන්න තිබ්බේ ඇමතිකම් බහුතරයක් අටවා ගැනීමට පෙර ඒ සඳහා විවෘත ආරාධනයක් නිවැරදිව කරන්න, ඒ වගේම වැඩපිළිවෙලක් නිවැරදිව කරන්න. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට ඒකත් සිද්ධ වෙලා නැහැ. ඉතින් මම විශ්වාස කරන්නේ දැනටත් සිද්ධ වෙන්නේ වංචනික ප්‍රවේශයක්. අනිත් පැත්තට ලංකාවේ මේ වන විට ඩීසල් නැවක් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් දින 10ක් 15ක් මේ වන විට ඒ නැව ඇවිල්ලා වරාය නවත්තගෙන තියෙනවා ඒකට අවශ්‍ය කරන මුදල් නැතුව. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වන විට ඒකට ප්‍රමාද වීමේ ගාස්තු 150,000කට වඩා ඩොලර් වලින් ගත ඩොලර් 200,000 ගාණක් මේ වන විට ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්න කැමති රජයට සල්ලි නැත්තම් ඇයි ඒ විදිහට නැව් ගෙන්නුවේ කියන කාරණේ. අනිත් පැත්තට අපි කියනවා සල්ලි හොයාගන්න ඕන නම් අපි දන්නවා මේ තියෙන්නේ අර සීනි ගෙන්වීමේදී සිද්ධ වෙච්ච කෝටි 1600ක පාඩුව. මේ පාඩුවේ අය කරගත්තා නම් යම් මුදලක් ලැබෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ තියෙන්නේ පැන්ඩෝරා පේපර්ස් වලින් ලැබිච්ච ඒ මහා විශාල ධන සම්භාරය, අපේ රටෙන් කොල්ල කාපු ඩොලර් තියෙන ඒ ධන සම්භාරය අවශ්‍ය නම් ඩොලර් ලබා ගැනීමට ඒ හරහා පුළුවන් කියලා. ඒ වගේම අපි කියන්න ඕනේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය මේ වන විට සොරා කාලා තියෙනවා. ඒ වන්දිය සම්පූර්ණයෙන්ම විනාශ කරගෙන තියෙනවා. ඒක ලබා ගත්තා නම් මේ නැව් සියල්ලටම වසරකට වඩා වැඩි කාලයක් මේ නැව් ගෑස් නැව් ඖෂධ සියල්ල ලබා ගැනීමේ හැකියාව තිබුණා. හැබැයි අභාග්‍ය සම්පන්න විදිහට ඒකත් අපි මගහැරලා තියෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ බ්ලූ ඩයමන්ඩ් නෞකා අනතුරෙන් සිද්ධ වෙච්ච දෙයින් ඇත්තටම එකඟතාවයක් ඇති වුණා. ඩොලර් මිලියන 18.1ක් ලබා ගන්න. හැබැයි ඒකෙන් 2.1යි ලබා දුන්නේ. අද වන විට ඒ නැවේ නමත් වෙනස් කළා. ඒ නැව මං හිතන්නේ යකඩෝල්ට විකුණලා තියෙනවා. අද ඉතුරු මුදල් අපි ලබා ගත්තේ නැහැ ඩොලර් මිලියන 16 ගාන. අපි කියන්න ඕනේ අපිට හිමි ඩොලර් මිලියන 16 ගාන ලබා නොගන්න රට. හැබැයි අර චීනෙන් ආපු ඉතාම අපද්‍රව්‍ය පටවගෙන ආපු අපි හිතනවා අසූචි කියලා ඒ නැවට ඩොලර් මිලියන් ගාණක් ගෙවන්න ආණ්ඩුව කටයුතු කළා. හැබැයි අපිට එන්න තිබ්බ ගාණ ලබා ගන්න කටයුතු කරේ නැහැ. ඒ වගේම අපි මතක් කරනවා ගාමිණී සෙන්රත් මහත්මයාගේ ඉතාම කිට්ටුවන්ත ඥාතියෙක් තමයි ඒ නැවේ මේ රටේ ඒජන්තවරයා වශයෙන් කටයුතු කළේ. ඒකන්ත පැහැදිලිව පේනවා මේවා සේරම දූෂිත ගනුදෙනු කියලා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ රට යන්නේ හය වතාවක්ම මේ වැඩ කළා වැඩ බැරි වෙච්ච
අගමැතිවරයෙක් ජනාධිපති වෙලා තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා රට යන්නේ අඳුරේ දිශාවට කියලා. ඒක අනිත් පැත්තට හැරෙව්වේ නැත්තම් අපි දකිනවා සිම්බාබ්වෙට වෙච්ච දේ, ඒ වගේම ලෝකේ ආජෙන්ටිනාවට වෙච්ච දේ, ඒ වගේම ග්‍රීසියට වෙච්ච දේ, මේ සියලුම දේවල් මැද අපි දකිනවා ස්ථිර වශයෙන්ම අපේ රටත් මේ මරණීය අනතුර අභියස ඉන්නේ කියලා. අනිත් පැත්තට අපි කියන්න ඕනේ මේ අරගලකාරීන් දඬුවම් කරන උත්සුක වෙන අය, ඒ කියන්නේ ජනාධිපති මන්දිරේ පුටුවක් ඇඩුවා කියලා, ඒකේ නාන තටාකේ නෑවා කියලා අත්අඩංගුවට ගත්තට හෙජින් ගනුදෙනු කරපු අය, ඒ වගේම ග්‍රීසියේ බැඳුම් කරවල කෝටි ප්‍රකෝටි ගාණක් අපේ රටේ මුදල් දාපු අය, සුදුලූණු වංචාව කරපු අය, සීනි වංචාව කරපු අය, මහා දේවල් මහා බැංකුව කඩපු අය, මේ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක කළා නෑ. ඉතින් අපිට තේරෙනවා මේ හැරෙන්නේ මොන තැඹිලි පැලේටද පොල් පැලේටද කියලා. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ රටේ හදවතක් තියෙන සවිඥානික හැම දෙනාගෙම මේ යථාර්ථය තේරුම් ගන්න, කරුණාකරලා මේට එරෙහිව හඬ නගන්න, ඉදිරියට එන්න කියලා.